සම්මා සම්බුදු සරණයි සැදහැවතුනේ මේමුණු ලෝකයම වැරදි මාර්ගයක ගමන් කළත් ඔබ තනිවම හෝ බුදුපියණන් වහන්සේ විසින් දේශිත උතුම් ධර්ම මාර්කයගමන් කරන්න අනිත්‍ය වූ ලෝකය තුළ ඔබේ පිහිටට ඇත්තේ එවුතුම් ශ්‍රී සද්ධර්මය පමණක්මයි සැදැවතුනේ ඔබ දන්නවාද ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශක්තිමත්ව මෛත්‍රිය වඩන හිතකට තමන් ගේ ජීවිත ආරක්ෂාවක නැතිවෙන්නේ යෝම මේ ශක්තියක් ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්‍ෂා කරයි යන ලොවතුරු බුදුුවදන කෙරහහි විශ්වාස තබමින් ඔබ මේ වතුම් ධර්මමාර්කයේ ඉදිරියට මගමන් කරන්න. මෙතැන් පටන් අඩහෝරාවකටාසන්න කාලයක් ඔබ පෙත දිගහැරෙන සදහම් තක්සලාවේ අනු දෙවන දිගෙහැරුමත් අධර්මයෙන් වෙන්ව ධාර්මිකව ඔබගේ දිවි මග සකසාගෙන සසරකමනච්ඡායකන්නට බහට මහෝපකාරේ වේවායි ප්‍රාර්ථනා කරමින් සුපරුද්දු පරිදි ඔබාපකිෙරහි අනුකම්පාවෙන් අදදමසේදීත් සදහම් තක්සලාට වැඩම කළ බම්බලපිටිය සිරි වජිරාරාමවාසේ පූජනීය මීගොඩ සුකිත ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදුදී නමස්කාරපූරක පිළිකනිමෝ. සාතුෝ සාතු සාතෝ සදහවතුනි අපි සූදානම් අද සදහම් තක්සලාවට යොමුවන පළමු ප්‍රශ්නය වෙති යොමුවන්නට ගෞරවනය ස්වාමින් වහන්ස නිවන් දැකීම පිණිස අප ශ්‍රද්ධාව වර්ධනය කරගතයුත්තේ කෙසේද. සදහම් තක්සලාව දහම් කතිකාවට එකතු වෙන හැම දෙනාම කවදත් වගේ ස්වාගතන් කියලා කරුණාවෙන් මෛත්‍රයෙන් පිළිගන්ට කැමතියි බෞද්ධයා මාධ්‍යජාලයෙහි අධ්‍යක්ෂක දුරීන පුජනීය බොරලන්දය වජරඥාන නායක ස්වාමීන්ද්‍රහයන් වහන්සේ ප්‍රධාන, ගෞරුවනීය මහා සංගරක්නයෙන් අවසරයි. අද සදහම් තක්සලාව වැඩ සටහනේ පළමු ප්‍රශ්නය හැටියට යොමුණේ නිවන් දැකීමම සඳහා ස්්‍රද්ධාව වර්ධනය කර ගතයුත්තේ කුමනාකාරෙන්ද කියලා. බුදුරජාණන් වහන්ස දේශනා කළ සූත්‍රයක් තියෙනවා උපනිස සූත්‍රයේ කියලා. ඒ උපනිස සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ වදාාරනවා දුක්හ උපනිසා සද්ධහා කියල වචනයක්. උපනිස කියනක අදහස්ස උපනිශ්්‍රය කරගෙන ඇසුරු කරගෙන කියන අදහස. එතකොට ඒකි තියෙන වචනේ දුක්කෝ උප නිසා සද්ධහා දුක උපනිශ්‍රය කරගනයි ශ්‍රද්ධ උපදින්න කියලා ඒක අපි දන්න ප්‍රකට අදහසට වඩා ටිකක් වෙනස් අපි ගොඩක්වෙලාවට හිතන්නේ ස්්‍රද්ධව උපදින්නේ බෝධිවන්දනා සුමිහිරී හඩින්ගායනා කරන බෝධි පූජා වන්දනාමාන වත්පිළිවෙත් පහන් පූජා විසිතුරු මල් පූජා වගේ දේවල් වලින් කියලා ේල් නරකයි කියනවා නෙමෙයි. හැබැයි චතුර ඒ දේවල්වල නියලෙන්නේ ස්්‍රද්ධාව තියෙන කෙනා මිසක ශ්‍රද්ධාව නැති කෙනෙක් නෙමෙයි. එතකට ඒ දේවල්වලට යොමුුවෙන් නත් ශ්‍රද්ධාවක් තියෙන්ටෝනේ. ඒ දේවල්වලට භාගගතුන් වහන්ස කෙරෙහි ගෞරවයවඋපදින්න භාග්‍යතුන් වහස කරෙහි ශ්‍රද්ධා උපදින්න නත්ති මේ සරණං අඥන් බුද්ධහ මේ සරණන් වරන් කියල කෙනෙකුට හිතන්න. බුදුහාමුදුරුව හැර අන්සරනක් නෑ කියලා හිතෙන්න්න නිකම්ම බෑ. ඒකට තමන්ගේ හිතේ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්න පසුබිමක්තියෙන්න්න ඕන පද නමක්තියෙන්වවා. අන්නේ පසුබිම හැදෙන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ උපනිස සූත්‍රයේදි වදාරන්නේ දුක්කූ උපනිසා සද්හා දුක උපනිශ්‍රය කරගෙනයි ්‍රද්ධාව ඇතිවෙන්නේ. මොකක්ද දුක දුක කියන්නේ චතුර සසර දුක චතුරාර් සත්‍ය ධර්මය පෙන්නනවා මේ ලෝකෙ සියල්ල දුකයි. දුක්කාාරය සත්‍ය කියලා පෙන්නනවා. එතකොට දුකාරය සත්‍යය යට දෙ පෙන්නවා මේ ෝක ඇතුළ දුකක් තියනවා මේ සසරේ දුකක් තියෙනවා කියලා. කාමයෙන්ගේ දුකක් තියෙනවා කියලා. කාමයෝ දුකයි කියල තේරෙන්නත් මේ ලෝක විශේෂ දර්ශනයක් විශේෂ දක්මක් තියෙන්ෙනුව. ප්‍ර්ඥාවක්තියෙන්ට වන සසරින්ගෙනාපු යම් කිසි ප්‍ර්ඥාවක් මතු වෙන්ඩවන. වඩපු හිතක් තියෙන්න්න ඕන. වඩපු හිතක් නැහ්නම්. භාවිත මනසක් නැත්තං. සංසාරය දුකයි කියලා තේරෙන්න්නේිනේ. ආස්වාද බහුලවතින කාමියයෝ දුකයි කියලා තේරෙන්න්නේ නේ. මොකද ආස්වාද පැත්ත තමයි උඩින්දන්නේ. එතකොට ආස්වාද උඩින්තේ ආස්වාද බහුලකොට පේන කාමයෝ දුකයි කියලා තේරෙන්න්න නම්. වඩපු හිතක් භාවිත මනසක් තියෙන්න් අන්නේ භාවිත මනසක් තියන වඩපු හිතක් තියෙන කෙනාට සසර දුකයි කියලා වැටහෙත්්දිං ඒ සසර දුකයි කියලා වටහා ගැනීමට සමාන්දරව හිතෙනවා මේ සසර දුකින් ගැලවීමට මට තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහසගේ ධර්මය විතරයි කියලා නත්ති මේ සරණං අ්ඥන් පුද්ධහ මේ සරමයිට අන්න ශ්‍රද්ධ උපදිවා නිසා හොඳට මතකතියා ගන්න හොඳට සසර ස්වභාවය දකිින්. ජීවන්තෙලා ඉන්න අතරේ රෝහලකට යන වෙලාවකද තමන් එක්ක ඉන්න සම්කාලීන අය ඇසුරු කන්නකොට වැඩි හිටිය ඇසුරු කන්නකොට ඊළඟට අනිත් ඇගේ මළගෙවල් වලට ගිය හම් ඒ හැම්ම වෙලාවකදිම හිතන්න සසර ස්වභාවේ බස්ෙක යනකොට චතුර අපිළඟ අපේ බස් එකේ යාසනයේ කොච්චර වාඩි වෙනවාද මන්ද මානසික දරු. අංග විකලාය. ඒ අය දකින දකින වායයක් ගාන හිතන්න මත් මෙම සසර ඉඳලද න ඉස්සරහට ඉන්න දේනවාගේෙන. හන්දිියයක් හන්දිියක් ගානය අපි කොච්චර දකිනවද තුවාල හැදිලා මැස්ස වහන සැරව ගලන මහා ඉදිමිච්ච කුල්ෙ එකක් මිනිස්සු. පිිය කරන එක නෙම තටම කරන්න මෙන්න සසට ස්වභාවේ මටත් මේක වෙලා තියෙනවා වෙඩ තියනවා. අයම්පිකෝ කායු ඒවම් භාවි ඒවන් දම් වූ ඒවන් අන්නතේතු මගේ ශරීරයක්ත්ම ස්භාවයට යටයි කියලා හිතන්න. අන්න එහෙම හිතනකොට ලොකූ සසර බයක් උපදනවා. හැ ඒමයි ස්මින්වාස. අන්නේ උපදින සසර බය ඇතුළේ ස්‍රද්ධා මතු වෙන. බුදුරජාණන් වහන්සිකරේ අප්‍රමාණු ගෞරභයක් උපදිනවා අනේ දෙේයනේ මට බුදු හාමුදුරුවෝදු විතරයි නේද ධර්මය විතරයි නේද පිළිසරම අන්න ශ්‍රද්ධාව දියුණ වෙන විදිහ. එහෙම උපදින ශ්‍රද්ධාව චතුර ඇත්තටම දිගු කාලීන ශ්‍රද්ධාවක් බොහොම කල් පවතින එක. තැන් එක අනි පැත්ත තමයි බුදු බැතිගීතය වගේ දෙයක් වෙශක් එකට කියන්න කාවි ටිකක් බුදුගුණ ගැන. එහෙම ඇතිවෙන ශ්‍රද්ධාවකුත්තියනවා නැත්තිනෑ හැබැයි ඒ ශ්‍රද්ධාව චතුර ප්‍රතික්ෂපගන්නවොන්නනෙේ හැබයි එක පදනමක් නෑ ගැඹු රහක්නෑ ්‍රද්ධහවි. මුල් බැසගත්ත එකක් නෙමේ. ඒ ස්‍රද්ධාව ඒ ඇසේ මාත්‍රයට උපදිනවා. ඇසී මාත්‍රයට බුද්ධාලම්බන ප්‍රීටියයක් උපදිනවා. හැබැයි ඒ ඇසීම අවසන් වෙනකොට ඒ ්‍රද්ධාව එහේ මොඩවෙලා යනවා. එනිසා පදනමක් සහිත දැක්මක් සහිත භාවිත මනසකින් උපදින ශ්‍රද්ධ උපදින්නේ සසර දුක දකින කෙනටයි කියලානවෙලාවෙ කියන්න කැම පැහැදිලි ස්වාමීන් වහන්ස අපි යොමුයමු මීළඟ ප්‍රශ්නය වෙත ගෞරමනිය ස්වාමීන් වහන්ස සිත අපගේ පාලනයෙන් තොර බව හැඟෙනවා මගේ කියා ගෙන සිටින ඉන්ද්‍රිය හයම අනාත්ම ස්වභාවෙන් යුතු බව අවබෝධ වෙනවා මමය මගේ කියා දෙයක් නොමැති බව දැනුනත් තවම අපට මාරකඵල ලැබීමට නොහැකි ඇැයි. ස්වාමීන් වහන්සාපකිරෙ යනුකම්පාවෙන් පහතා දෙන්න. හොඳ ප්‍රශ්නයක් අපිට සමහර වෙලාවට තේරෙන ජීවිතය අනිත්‍යයි කියලා. සංසාර දුකයි කියලා. මමමය මාගේය කියල ස්තිරසාර වශයෙන් ගන්න ආත්මසාරයක් නැහැ කියලා, අපිට වැටහෙනවා සමහර වෙලාවට කල්පන කරදදි. හැබැයි හොඳට මතකතියා ගන්න ඒ ටික අපිට වැටහෙන්නේ චතුර බණ අහලා සූත්‍රදේශනා අහලා එහෙම නැත්තන් කියවල ලබන යම් දැනුමක් යම් ඇසීම් මාත්‍රයක් හේතු කරගන. දැන් ඒක එහෙම වැටහුනා කියලා කොයියම්ම කෙනෙකොට හෝ රාග දුරුවෙනවාද. නැහ දේශය දුරවෙනවාද. නෑ මෝහේ දුරුවෙන්නේ නෑ ඒ කියන්නේ මමය මගේය කියල දෙයක් නෑ කියලා අපිට දැනුනත් තේරුනත් ඒක රාගය දුරු කරන්න සමත් වෙලා නැහැ යල්තුල රාගයතිී නවා. ඒ කියන්නේ අර දැනගන්න දේ ප්‍රශ්ඥාවක් වෙලා නෑ අවබෝධයක් වෙලා ෑ බැසගත්ත ප්‍රශ්ඥාවක් වෙලා නෑ හරිද. ඒමයි ස්වාමින්වාස. කෝම දේක වෙන්න ඇත්ති. චතුර ධරමය අහල ලබන දැනුම එකක්. ස්ෘතියෙන් ඇසීමෙන් ලබන ඥානය එකක්. හැද ඒමයි ස්වමින්වාස. බුදුරජාණන් වහන්සේත් පෙන්න නෝ සූත්‍රවල අනුස්සවිකා. ඇසීමෙන් ලබන දැනුමක්තියනවා. තක්කේවිමන්ස තරකයෙන් ලබන දැනු මක්තියනවා. අපිට දේවල් දිත් තරකගල්ල හිතන්න පුළුවන් මෙහෙමයි කිය. අපිට දේවල් අහල හිතන්න පුුවන් එක මෙහෙමයි කියලා. හැබැයි කාලාම සූත්‍රයේ බුදුහාමුදුරු වදාාරනවා කවුරු කිව්වත් පොත්තපතයේ තිබනත් ධර්මයේ තිබුණ කියලා කිව්වත් තරකයට ගෝචර වුණත් න්‍යායන්වන්ට ගෝචරුණත් පිළිගන්න එපා කියල. පිළිගන්න එපා කියන්නේ. ඇයිඒ තමන්ගේ අවබෝධයක් වෙලා නෑ ස්වයං ප්‍රත්‍යක්ෂයක් කලානෑ. බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. තමන් විසින්ම අදදකීමෙන් අවබෝධ කරගන්න දේවල්. සයං අභිඥ්ඥා සච්චිකත්තා දිට්ටි ධම්මාබිඤ්ඥා තමන් නිසින්ම දැනගන සාක්ෂාත් කරගෙන තමන්ගේ දැක්මක් බවට පත් කරගන්න දේවා. එදකොට පැහැදිලී චතුර සසරේ නිත්‍ය සං්ඥාවක් නිත්‍යයි කියලා ගන්න දෙයන්නේ සුකයි සැපයි කියලා ගන්න දෙයන්නේ ආත්මයි කියලා ගන්න දෙයක් නෑ කියන එක වැටහෙන් ඕනේ. භාවනාමය ඥානයක් හැටියට භාවනාමය ප්‍රශ්ඥාවකින්. පැදිලෙද පැති්‍රී ස්ෝමින්වාහස එතකොට භාවනාමය ප්‍රශ්ඥාවකින්. ගැඹුරු ප්‍රශ්ඥාවකින් එක වටහාගන්නා තුරු අපිට තින්නෙ බොහොම මතුපිට දැනුමක් මතුපිට කියවීමක් එතරයි. එක කොයි වෙලේහරි රාගෙන් ආක්‍රමණයකනොක් කොයි වෙලේහරි ප්‍රේශයෙන් ආක්‍රමණය කරවා කොයි වෙලේහරි මෝහෙන් ආක්‍රමණය කන්නවා. ඒ හරියට වැටවුඩ ඉන්න වගේ චතුර. වැටවුඩ ඉන්නකොට රාගය පැත්තේනෙමේ ඉන්න හැබැයි කොයිවෙලේ හරි වැටෙන්න්න පුළුවන් දේශය පැත්තේ නෙවුණට කොයිවෙලේ හරි වැටෙන්න්න පුළුවන් මෝහය පැත්තේ නොවනට කොයි වෙේ හරිඉ එකැන මෝහයට බරවෙලා ඉන්න වැටෙන්න්න ඔන්න මෙන්න. එනිසාද්ධිය යුතු පිළිතුර තමයි මාර්ගපල ලැබීමට නොහැකි ඇයි කියන එකට ඔබ භාවනා කර යුතුයි. ඔබ ප්‍රතිපද්ධාව වැඩිය යුතුයි. ඔබ සමත විදර්ශනා වැඩියයුතුයි ඔබ සමාජි ප්‍රශ්ඥා වැඩියයුතුයි එවිට ඔබට පුළුවන් ඔබ දන්නාදේ සාක්ෂාත් කරගදය බවට පත් කරගන්න. පැහැදිලි ස්වාමීන් වහන්ස, අපි යොමුයමු මිලක ප්‍රශ්නය වෙත, ගෞරණය ස්වාමීන් වහස ප්‍රශ්නය යොමුුවන්නේ මේ ආකාරයටයි සංගරත්නයෙන් බුදුපියණන් වහන්සේගේ බණ අසා සිත පහදාකත් මම, සසර බිය දුටුවා. ධර්මය අවබෝධ කර කත්තා. ඉපදීමට අකමැතිමා මේ කයේ සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි දුක්කයි අනාත්මයි වශයෙන් වඩමිනුී සිටින්නේ. කයේ පිළිකුල දකිනවා. බුදුපියාණන් වහන්සේට මල් පූචාකුට ත්‍රවිධරත්නය තවදුරටත් පන්ධනා කිරීම කළ යුතුද. එමගින් සසර දික්වනවා නේද. හැත්තෑවයේ පසුවන මෙතුමිය සැහැලුවෙන් දිවි ගෙවන බවත් සඳහන් කොට තිබෙනවා. ගෞරවණිය ස්වාමීන් වහන්ස මෙතුමිය කෙරෙයානු කම්පාවෙන් පිළිතුරක් ලබා දෙන්න චතුර මේ ප්‍රශ්නේදී ඇත්තටම පළවිනි දේ තමයි මේ අම්මා කියනවා යා භික්‍ෂූන් වහන්සේ ලගෙන් ධර්මය අහල බුදුරජාණන් වහන්සගේ ගුණහල ධර්මය අවබෝධ කරගනිමින් ඉන්න කෙනෙක් අනිත්‍ය ස්වභාවේ දකිමින් ඉන්න කෙනෙක් සංස්කාර ස්භාවේ දකිමින් ඉන්න කෙනෙක් කියලා. එවගේ මේ ලිපි මම දකපු විශේෂයක් තමයි චතුර හැත්තෑවයේ පසුවන සැහැල්ලුවෙන් දිවිගබෙන මවක්මි කියලා තිබුණමක් එක හරි වටිනෝ. එකයන්නේ දැන් ගොඩාක් කලාවට අවුදුුදු හැට හැත්තෑක් උනහම වයිසට ගිය හම ගොඩාක්කයි ධර්මය වනත් ගන්නේ අ වෙන කරන්න දෙයක් නැතිකමට. එක හරි වෙහෙසක් කරගන පීඩාවක් කරගෙන හරීම කලකිරීමෙන් දුකෙන් සතුටක් නෑ හැමතිස්සම අනිත්්‍ය ගැන කතා කරන්නේ අසතුටින්. මරණය ගැන කතා කරන්නේ මරණ සංඥාවෙන් එමේ මරණයට මුහුණදීමේ තියෙන ආත්මපෞරුෂයෙන් එමෙයි. මරණය ගැන බයෙන් කතා කරන්නේ. එහෙම ස්වභාවයක් තියෙන ලෝකක මේ මෑණියෝ කියවාම් බොහම සහැල්ලුවෙන් ඉන්නවා කියෙ එක හරි වැදගත්. හිතාමා දර්ශ සම්පන්නන්නේය ප්‍රශංසා කටයුතුයි. හැබැයි ැ ප්‍රශ්නවෙන්නේ මෙහෙම අනිත්‍ය දුක්ක අනාහම වභාවය දකින භාවනා කරන කෙනෙකුට වන්දනා කරන්න ඕනෙද කියලීම යහන්නේ. ඇත්තටම චතුර එතනදී රේරුකාණේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුුණ්්‍යෝප දේශය වගේ පොතක් අපි කියවල තියෙනව නම් අපිට තේරෙනවා ඇත්තටම කුච්චර භාවනාමය ගුණ දියුණු කර ගත්තත් බුදුරජාණන් වහන්සේට ධර්මයට සංගරත්නයට ගෞරව දක්වන්න. වන්දනා කරන එක කිසිම අඩුපාඩුවක් වැද්දක්වෙන්නි නෑ. ගොඩක් වෙලාවට හිදවා සසර දික්වෙන වනේද කියලා. මොකද ඇත්තටම දැන් මේ ඉන්නේ සසර දෙක්වෙන ප්‍රතිපදාවක නෙමෙයි. කෙනෙක් භාවනා කරන්නවා කියලා කියන්නේ කෙනෙක් අනිච්ච දකිනවා කියලා කියන්න කෙනෙක් ලෝකයේ අනාත්මය දකිනවා කියන්නේ කෙනෙක් ලෝක ස්වභාවේ මෙනය කන්නවා කියන්නේ මනස වඩනවා කියන්නේ භාවනාගන්නවා කියලා කියන්නේ චතුර. එයා ඉන්නේ සසර කෙටිකරන ප්‍රතිපදාවේ. සසරින් නික්මෙන ප්‍රතිපදාවේ. ඒ සඳහා අවශ්‍ය කරන දෘෂ්ටියය ඒ සඳහා වශ්‍ය කරන දැක්ම ඒ සඳහා අවශ්‍ය කරන නිටවුල් මනස යට තියෙනවා. දැන්ඇගේ කෙලෙස් වැඩින කනෙ මේ වෙන්නේ. දැන්ගේ කෙස් අඩුුවෙන කයි වෙන්නේ. මං මේ කියන්නේ උපකල්පනය ගල්ල භවනා කරන්න කෙනෙක් කියලලා. රි එතකොට එහෙම කෙනගේ කෙස් අඩුවෙන තැනකන්නේ අඩුවෙන් ප්‍රතිපදාවකින්නේ කෙලෙස් දුු කරන ප්‍රතිපදාවකින්න දැන් එහෙම කෙනෙක් බුදුන්ගන්ද කියලා එයාගේ බුදුන්වදින විදිහ විශේෂක් තියෙනවා ඒක මම හොදදට දැකලදිෙනෝ භාවනා කරන අය සසර ස්වභාවය දකිනා අනිත්‍ය මෙනෙහි කර අය හොඳට හිත වඩනය බුද්ධ වන්දනා කලා කියල බෝධි පූජාවක් කලා කියලා මනක් පහනක් පූජ කලා කියලා අර අනිත් අයගේ ස්වභාවයට වැටන්නේනෑ නිත්‍ය සංඥාවෙන් මේ දේවල් අරගන යාදිනි කරන යාතිකා කරන දේවල් ඉල්ලන ස්වභාවේදීන් ඒ පැත්තට වැටින්නේ. බොහෝම සැහැල්ලුවෙන් බුදුරජාණන් වහන්සේ කරේ බොහොම ගෞරවයෙන්. ධර්මරහන මේ සසරදුකින් අතමි දෙන්න මාරගය පෙන්න්නපු ධර්මය කෙරෙහි ගෞරවයෙන් අපි කන චතුරම අ කෘතගුණ දක්කන ස්භාවේ අන්නේ ස්වභාවයෙන් තමයි ධර්මරත්නයට ගරු කරන්න සංගහාට ගරු කරන්නේ අනේ මට මාර්ගය පෙන්ඩුවේ මාර්ගෝපදේශකයන් වහන්සේලා පූරාජචාරයන් වහන්සේලා මහා සංගරත්නය නේඩ කියන ස්වභාවේ. ඒ සිතෙන් ටමයි ගරු කරන්නේ.ඒ චිත්තේ උපදිනවා. ඒක සම්පූරා වෙනස් එහෙම භාවිත මනසක් නැතිගෙනාගේ. එහෙම වඩපු මනසක් නැතිගෙනා බුදුන්වදින්න ගියහම හත්තර අතේ ඉල්ල නෝ. ඇල නෝ අඩනවා. මහා යාතිකන් කියන. ඒක නිකන් බුද්ධහන්දනාව බොහම ලෞබකික පැත්තට ගන්නවා. එතකොට තම ව අපි සමාජයේ දකින යම් යම් අධර්මිෂ්ට දේවල්පවා ධර්මයට එකඟද කියලා හිත්තෙන් නැති දේවල් පවා ධර්මයට එකඟද කියල අපිට හිතන්න පවා සිද්ධවෙන්. හැබැයි ඇත්තටම ධර්මය වඩන කෙනා භාවනා කරනගෙනා හඩියම සැහැල්ලුවෙන්. තමන්ගි හිතේ පිරිසුදු භාවය රන්ඳවගෙන. වෙහෙසට පත්තිෙන් නැතිවෙන්න. හොඳට ධර්මය කෙරෙහි බුදුරජාණන් වහන්ස කෙරෙහි කෘථගුණ දක්වන හැඟීමෙන් පන්දනා කරනවා එකකිතාම හොඳ දෙයක්. ම පොඩි උදාහරණයක් කියන්න. අපි හල තියෙන බුදුපාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ අනිමිස ලෝචන පූජල් කලාහි. ලෝතරා බුදුවෙච්ච උත්තමින් කියන්නේ සතුර. මේ තුන් ලෝකයම ජයග්‍රහණය කරපුගෙනෙ. සසර උපදින එක නැති කර පුත්තමයයික්. පදද් අයමන්තිමා ජාති නත්තිධාන පුන්භහෝ කියලා සිංහනාද කර පුත්තමයෙක්. සම්මා සම්බුද්ධ්‍රය වෙලාවෙ තන්හාව නැමැති වඩුව ඔබ හදන සංසාරය නැමැති ගෙහි කැනි මඩල මම බිින්ද කියලා සිංහනාද කර පුද්ධමයෙක්. ගහක් දිහාබලාගන සතියක් පූජාවක් කරයි. මොකද්‍යතන කළේ. දැවීම ඇත්තටම කළේ චතුර ෘතගුණ දැක්වීම සමාධිසුවය වන්දනය කලා සම්මා සම්බුද්ධන්තයෙන් පස්සේ සමාධිම මනසිහින් අර තමන්ට උපකාර කරපු ෘක්ෂයේදිහා සමාහිත හිතින් නැච්චමා බලංහිට එතන තිබිච්ච සමාහිත ගුණය ක්‍රථගුණ දැක්වීම අන්න ඒ මනස තමයි භාවනා කරන කෙනාට බුද්ධරහණය සම්බන්ධින් ඇතිවන්න ධර්මරත්නය සම්බන්ධය භාවනා කරන්න කෙනාට උපදින්. ආරයෙමහා සංගරත්නය සම්බන්ධී භාවනා කරන්න කෙනාට උපදින්නේ චතුර අන්නේ හිත තමයි. තමන්ට මඟ පෙන්නු පුත්තමයන් අහුස්සේලා. එතනතියනෙ ගෞරවනීය කෘත්තගුණ දැක්වීමේ කෘථඥ්ඥතා ගුණයත් එක්කයි යතුනෙන්නේ. එය නිසා එයා වන්දනාවෙන් කෙලෙස් දෙවුණු කරගන්නේ කෙලෙස් තවත් අඩු කරගන්නවා හිත සනස ගන්නවා හිත සැහැල්ලු කරගන්නවා. වන්දනාව භාවනාවක් වගේ කරලා හිදස්ුවපත් කරගන්න. පැහැදිලි ස්වාමීින් වහන්ස එසේනම් සදැහැවතුනි අපි සූදානම් අද සදහම් තක්සලාවට යොමුවන අවසන් ප්‍රශ්නය වෙත යොමුවන්නට ගෞරවනය ස්වාමීන් වහන්ස බුද්ධ දේශනාව තුළ විශ්වාසය පරම ඥාතියවශයෙන් හඳුන්වන්නේ ලෞකිකාර්තයෙන්ද නො එසේනම් ලෝකෝත්තර අර්ථයෙන්ද සාමින් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් පාදා දෙන්න. චතුර මේ පදේ ඇතුළ වන්නේ ධම්ම පදේ සුකවග දම පදේ සුක වගගේට අයිති අටවිනි ගාථාව තමයි ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ටි පරමං දනන්. විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමං සුකං කියල වදාරල දෙන්නේ. එතකොට චතුර මේ ගාථහාව වදාාරපු ඒ ධම්මපදේ සුකවක්ගේට අයිති සමාන්තර ගාතාරත්නයන් දිහා බැලූහමත් පේනවා බුදුරජාණන් වහන්සේ නිවන පරමුසුවය කියල දේශනා කරනවා මෙහෙම ගාථාවක වගේ. හැබැයි ඒ අතරේ සත්ථයාගේ මෙලවදිවි පැවැත්මට අදාළ යම් කාරණාත් දේශනා කරලා එතනදි චතුර සංසන්ධනාත්මකව පෙන්වෙනවා අර ලෞකික ලෝකයේ තියෙන කාරණාවලට වඩා බුදුරජාණන් වහන්සේ වදාරුණ නිවන්න කොච්චර සුවයද්ද කියලා. පැදිලිද පැති්‍රී ස්වමින් වහස. දැම්පඩි උදාහරණයක් චිගච්ඡා පරමා රෝගා. බඩගින්න තමයි රෝගය අතර ප්‍රධානමයක. එතකොට ඇත්තට මේක ලෞක කාරතයක්න. බඩගින්න හැම ලෙඩකටවමඩ අමහුරුව එකක් එකේ ලෝකෝත්තරත්වය නෙමේ. සංකාරා පරමා දුකා. එතකොට තියන ලෝකෝොස්ත ආර්ථය සංස්කාර තමයි සියලු දුක්කතර ප්‍රධාන දුකවෙන්නේ. ඒතන් නත්වා යථහා බූතාන් නිබ්බාන පරමසුක මේක දැනගන්නගෙන නිවන පරමුස්ුවේයයි සරකනව සංස්කාරයන්ගෙන් අතමිදීම. දෙැ අර බඩගින්න ගැන දේශනා කරලා හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා කියල බුදුරජාණන්හස පෙන්නවා. ඒ වගේ තම මෙතනත්. ආරෝග්‍ය පරමාලාභා, මනුෂ්‍යයෙකුට තියන ලොකු ලාභයක් තමයි නිරෝගිකම. කායික සහ මානසික නිරෝගිතාවේ. සන්තුෘට්ටි පරමන්දන තමගේ ජීවිතය පෙළිමඳ තෘප්තිමත් භාවය සතුට්ට එකල කියන්නේ තෘප්තිමත් භාවය.ඒත් තෘප්තිමත් භාවේ කියනෙ එක මනුෂයෙකුට අත්‍යවශ්‍යයි. තෘප්තිමත් නැති මනුස්සෙකුට විමුක්තියක් ගැන අපපේක්ෂාවත්යන්ඩබේ මක දෙයාගේ ෞකික ජීවිතයේ තෘප්තිමත් නෑ. ලෞකික ජීවිතයේ සන්තුෝසනය. ගොටයාට නිවනක් ගැ මුක්තියක් ගැන අදහක් නෑ මක දෙයාට ෞහික ජීවිතයේ සාර්ථකනයාගේ. ඇත්තටම බුද්ධකාලේඋනත් ලෞකික ජීවිතය යම්මට්ටමකට සාර්ථක වෙච්ච, යම්මට්ටමකට පිළිපුනිච්චාය පැවදි වෙලා තියෙනවනේ ඒයගේ පැවදි ජීවිත සාර්ථකයි ගොඩක් වෙලාවට ගොඩාක් සාර්ථකයි. අදටත් එහෙමයි ඒ කියන්නේ මෙ ලෞකික ජීවිතය කොම කල්ල මහන වෙන්න ඕන කිය එක නෙමයි තමන්ගේ ජීවිතය පිළිබඳ සතුට තෘප්තිමත්භාවයක් කෙන එකක් ියෙන් ඕන ගහිඇත්ද දෙකොට එහෙම කෙනෙක් තමයි පැවිදිවෙනකොට පිරිසුදු අරමුණකින් පැවදිවෙන්. එක තමයි සන්තුට්ටි පරම දනංකිවේ. ඊන්න එක විශ්වාසා පරමාඥාතී. ඇත්තටම චතුර මේකත් මෙලව කාරණාවක්, මෙලව ජීවිතයට අදාළ කාරණාවක්. ඥාතීත්වය කියන එක අපි හදාගන්නේ අර අපේ පරම්පරාවෙන් එන නිසානි එය අපේ අම්මගේ අහවල් කෙනා. අපේ තාත්තගේ අහවල් කෙනා. අපේ ඥාතිය අපේ සහෝදරයක්්‍ය හවල් කෙන කියල තම අපි ඥාතීත්්‍යය ගන්නේ. හැබැයි චතුට ඥාතීත්‍යය අනුව ගත්තන්න කෙනෙක් අපිට විශ්වාස කරන්න බෑ කෙනෙක් සිල්ලත් කියලා ගුණවන් කියලා පිරිසුදු හිතක් තියෙනවා කිය අපිට හිදන්න බැමද එය අපේ ඥාතියෙක්වෙන්න පුළුවන් හැබයි අපේ ඥාතියෙක් වුනාට ය ඕන රන වැරදි වැඩ කර කෙනෙක් වෙන්න පුළුවන් පුළුවන්. එය නිසා ධර්මාණුකූලෝ ත්තු ඥාතීත්්‍යය කියන එක පදනමක් තියෙන එකක් නිෙමී. ඒ නිැයි බුදුරජාණන් වහන්සේ වදාහන්නේ ඇත්තට ප ඥාන්තීන්තය කියලා කියන්නේ ඉස්්වාසය. එක හරි මෙලව ජීවිද්තයට අදාළ කාරණාව කරීටගත්ව තරියටම හරි. හැබැයි විශ්වාසා පරමා ඥාතී කියල කියලා ඊට පස්සේ දේශනා කනවා නිබ්බානං පරමසුක. හැබයි නිවන තමයි පරමසුකය. ආරෝගයා පරමා ලබහා කියලා. සන්තුට්ටි පරමන් දනන් කියලා. විශ්වාසා පරමා ඥාතී කියලා න්තිමට වදාාරුනම්ම කක්ද නිර්්බාන පරමසුක නිවන තම යුතුම්ම සූය කියලා. මෙලව ජීවිතය මනුෂ්‍යයෙක්ගේ සාර්ථක වෙන්න ඕන ේවල්තිිකක් දේශනා කරලා සංසන්ධනාත්මකෝ පෙන්නනවා ඉට වඩා ගොඩා කුඩින් තියන එකක් හැබැයි අපිට තියනෝ එතමයි නිවන කියලා. ඒක තමයි මේ දේශනාාව තියන අර්ථය. පැහැතිලි ස්වාමීන් වහන්ස චතුර මේ වැඩ සටහන්න අවසන් කරන වෙලාවේ. විශේෂයෙන් මේවෙලාවෙක් ප්‍රාර්ථනා කරන්න කැමති. අපේ සදහම් තක්සලා වැඩසටහන් ගණනාවකට ආරම්භක දවසිදලා චතුරටත් මටත් ගුවන් විදුලේ අධ්‍යක්ෂකතුන් හැටියට කටයුතු කරන සහන් වනිගරත්න මහත්මානන් ඇතුළු අපි කාටත් බොහොම හොඳ උපදේශකත්වයක්. එවගේම මඟ පෙන්නීමක් ලබා දුන්න සත්පුරුෂයෙක් තමයි බෞද්ධ්‍යයානාලිකාවේ දේෂ් උප්‍රදේශක Kම් ආර්යසිරි මහත්මා එතුමානන් රෝගාතුරවයි පසුවවෙන්නේ. ඉතිං එතුමානන්ට අනන්ත තුනරුවණ ආශිර්වාදයෙන් ගුණානුභහම බලයෙන්, සදහම් තස්සලාව ආරම්මක දවසින්දල අදදක්කාම ධර්ම සනිවේදනෙන් අප රැස්කර ගත්ත කුසල බලයෙන්. එවගේම මේ බෞද්ධයා ගුවන් විදුලිය. සිදු කරන ධර්මදානමය කුසල බලින් එතුමාට නිදුක් නිරෝගිස්වය වේවා, චිරජීවනය වේවා දිගාසිවේවා කියලා අපි කවුරුත් සාධූ සාධූ සාධ කියා ආශිද්වාද කර. සාධෝ සාධෝ සාධෝ. එසේනම් සදැහැවතුනි අදට සඳහම් තක්සලාවට හිමි වන කාලේ එපමණයි. ඔබ අප කෙරෙ අනුකම්පාවෙන් අද දවසේදීත්. සදහම් තක්සලාවට වැඩමකොට ඔබ අපගේ ධර්ම අවබෝධය වැඩිදිියුණු කළකුසල බලෙන් බම්බලපිටිය සිරි වජිරාරාමවාසි පූචනීය මීගොඩ සුකිත ගෞරවනය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධරමයම අවබෝධ වී අමාමහන් නිවනින් සැනසෙන්න්නට හැකි අාවල බේවායි අපි සාදුනාාතදී ප්‍රාර්ථනා කර සිටිමෝ Sado, Sado, Sado.